විමහයි කරන්නේ වතුර ගිහිල්ලා ලීක් කරලා වදින්න පුළුවන් නේ ඒ වගේ මේ විදුලිය සම්බන්ධයෙන් වෙනම සරකා බැලීමක් කරන්න ඕන එහෙම නැති වුණොත් මරණ වලට ප්‍රධානම හේතුව වෙනවා විදුලිය විදුලියෙන් මැරෙන්නේ සමහරක් විට වැඩිලා මැරෙන්නේ උඩ දැන් අපි වෙලින්නේ වෙලින් කරනකොට තට්ටු ගන්නවා ගහින් ගහගෙන යනවා මොනවාගින්ද යකඩ වලින් කොහේ හරි එක තැනක ලීක් එකක් වුණොත් අර මුළු බිල්ඩින් එකේම කරන්ට් ලීක් හැමතැනම කරන්ට් එක වදින්න පුළුවන් එතකොට ඉහළ ඉද්දි මේ දේ වුණොත් මුලකට කරන්ට් එක වැඩිචින්ද නේ මැරෙන්නේ අර විසිවිලා වැටිලා වැටිච්ච වන්දන තමයි මැරෙන්නේ අයි උඩනේ තත්තුලි ඒ වගේ දේවල් තියෙනවා එතකොට තව පානක් කට්ටි ඉන්නා නියොට වහින්න බැරුවට අර උඩේ දැන් ජීවු කරන පල්ලේ හරි පහල මොහොතක් හරි තිබ්බනම් කරන්ට් එක යනවා උඩට ඒ වතුර නුරු ගතියක් තියෙනවා හොඳට යනවා වරන්ට දැන් ඒ වගේ සිද්ධ වෙච්චා තියෙනවා දැන්රි එතකොට මේ අසල පිළිවෙලක් තමයි මෙතෙන් තියෙන්නේ විදුලි බලය අපි හරියාකාර පරිවාර දාගන්න ඕන හරියාකාර සම්දෙ ඉන්සුලේෂන් කරන්න ඕන ටේප් කරන්න ඕන වයර් කොන්ටැක්ට් කරද්දී ප්ලග් වේස් කැඩලා තියෙන බෑ ඒක හරියට තියෙන්න ඕන වතුර සම්බන්ධ නොවෙන්න ඕන දෙතයි නම් ඒක වේලලා කරලා අපි වාචිර ගන්න ඕන එහෙම නැති වුණොත් මොකද වෙන්නේ අනතුරු ඉවත් වෙනවා අනතුරු වෙනවා ඊළඟ ලිස්සන සුළු හා නිසුසු ලෙස පහත්වාගෙන යන ලබු ගෑවීම එතකොට අපි හිතමු කර්මන් සාරය දැන් ඔයින් ටිකක් වැඩි තියෙනවා මොකද කරන්න පුළුවන් අරය ඉංග්‍රයිලි කියලා අපි බලන් ඉන්නවා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒක නේද ඔක මගේ අතින් නෙවෙයි වැටුනේ අන්න අරුවත් ඌ අයින් කරනවා නේ ඒ වෙලත මොන කෙනෙක් අයින් කරලා ඇයි මම අයින් කරන්නේ මොකද වෙන්නේ අපිම දන්නේ නැහැ ඔතෙන් දුවගෙන යනකොට කවුරුල ලිස්සුවා ඇදගෙන වැටුණා වැදෙන ඔළුව පිටිපස්ස මොකද වෙන්නේ එක්ක මැරෙනවා ආ කොහොම අංග විකල අංශ භාග වගේ වලට දෙන්න පුළුවන් හන්දම දෙය තමයි දුටු සනින් අරයද මියාද කතන්දර නැහැ අපි සුද්ධ කරනවා තමන් විසින් මේ වැඩේ ඉවර කරනවා ඔයිල් ග්‍රීස් වටේ නැත්තම් කැලේ දන්නේ ගිහිල්ලා අරගේ වැඩෙනවා. ඒ ආරක්ෂාව සපයන තමයි එහෙම අදින. ඊට පස්සේ රෑට නම් ඔක ලංකාවේ මොකක් හරි පත්තු කරලා තියනවා ලයිට් එක සාන්න නැත්තම්. එන කෙනෙකුට මේක මෙතන අනතුරක් තියනවා කියලා පේන. එතකොට තරුණසාර ඇතුලේ නම් ඒත් අර විදිහම පටි අදින්න ඕන. යන්නේ මා පාරවල් වල නම් ඉදි කරන්නේ අර විදිහ තහපාට වටි. කළු ඉදි ගහපු බහපාට පටි අදින්න ඕන. රෑට නම් ලයිට් එක දාන්න ඕන. අනතුරු ඇමීමේ සංඥා බෝඩ් අයි කරනවා. පැහැදිලි? එතකොට ඒ අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ නිසියාකාර ගබඩා නතර වලද ද්‍රව්‍ය. ඒකත් එහෙමයි. නිසියාකාර ගබඩා නතර නැත්තම් වෙන්නේ අපි තුන එක උඩ 10 10 දාලා යනවා. මොකද වෙන්නේ? යටින් එකක් යන ආවන චුට්ට අහල බහල යන කෙනෙක් කියනකට හරි මේක පෙළෙන්න පුළුවන්. ඒකින්ද ගබඩා කිරීමේදී හරියාකාර ගබඩා කරන්න ඕන කැටෙන බිඳිනවා කියනවා වෙනම ගබඩා කරන්න ඕන නේ කැපෙන දේවල් වගේ කියනවා නම් ගබුමා වගේ යාමර කකුලේ වදින්න පොඩ්ඩක් තියලා දෙනවා එහෙමනේ ආ තරහකාරයෙක් කියන්න පොඩ කකුලේ වදින්න තියලා දෙනවා හරිය එහෙම නෙවෙයි ඒක ඊටට අපි වදින්න පුළුවන් තරහකාරයෙක් කොහොමද ඉතින් ඒවා වෙනම ගබඩා කරන්න ඕන ඊළඟට යනින පාර මැද ගබඩා කරනවද නැහැ පාරවල අවහිර වෙන ගබඩා කරන්නේ නැහැ එතකොට මේ කියන කාරණා ගබඩා ගැනීමේදී අපි බලන්න ඕන මේක තියන්න හොඳ කොහෙද කියලා බලලා ඒ අනුව ගබඩා කරනවා ඊළඟට
දුර්වල වාතාවරණය. කර්මාන්තශාලාවල තියෙන මේ ලොකුම ප්‍රශ්නය තමයි දුර්වල වාතාවරණය. මොකද වටේම ආවරණය වෙලා තියෙන්නේ. ඇතුලේ ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් වැඩ කරනවා. ගොඩක් කට්ටිය ඉන්නවා ගොඩක් වැඩ කරනවා. ගොඩක් දේවල් මොකද දුයි දුම එතකොට කර්මාන්සාර මැසින් වල රස්නේ ආ මේ රස්නේ එහෙම වැඩි වෙනකොට මොකද වෙන්නේ ඇතුලේ තවත් දුවිල්ල වැඩි වෙනවා මැසින් එහෙම වැඩ කරනවා නම් වෙල්ඩින් කරනවා නම් දුම පිරෙනවා නේ එහෙනම් අපි දුම සහ දුවිලි පිට කරන්න මොකද කරන්න පුළුවන් අපිට ෆෑන් එකක් දාන්න පුළුවන් එක්සෝස් ෆෑන් එකක් පෑන් එකක් දාලා මේක අපි රිවර්ස් කරනවා නම් දැන් මේ දුර්වල වාතාවරණය වල අපතයි මොන වැඩ කරා එක දැනට ලොකු ෆෑන් එකක් ඔව් මේ පන්තිකා මිදෙත් ෆෑන් එක ප්‍රෑන්ඩ් එක ඇතුලේ ප්‍රෑන්ඩ් එකේ පෙති අපි වෙල්ඩින් කරනවා නම් හાર્ඩ් ප්‍රෙසින් ගන්නවා හાર્ඩ් ප්‍රෙසින් වෙල්ඩින් කරද්දී අධික දුමක් පිට වෙනවා එතකොට මේ මම ඔයාලගේ කාලේ හරිද මට ඔයගෙන ඇත්තට අවබෝධයක් තිබෙන්නේ මට කිව්වා අපේ ඕමන් පුතා මේ මෙන්න මේක හાર્ඩ් ප්‍රෙසින් දික් ගන්න කියලා මං ගිහිල්ලා වයර් දාගෙන ඕල්ඩර් වලට ගිහිල්ලා වෙල්ඩින් ගුරුතුමෝ ඉල්ලන ගිහිල්ලා වෙල්ඩින් එක ගැහුවා පුරු දෙකයි නැත්තම් තුනයි ගන්න පුළුවන්නේ මට. කාමරේ මේ වගේ වුණාට ගන්න පුළුවන්නේ පුරු දෙකයි නැත්තම් තුනයි මට ආව කරට ඇවිල්ලා. අරක සම්පූර්ණ බෑන එක ඇතුලේ කියන්නේ සම්පූර්ණ ආවරණය වෙලානේ. එතකොට මම ඇතුලේ රිංගපු සිදුරු විතරයි තියෙන්නේ. අනිත් පැත්තෙන් බෑන එක වැඩ කරන ඇතුලේ මේ උලම් බර ඇදලා ගන්න මේ සිදුරු තියෙනවා. අර දුම ඇතුලේ පිරුණා. ඉරිලා මට ගන්න මේකනේ ආශ්වාසයනේ. ටිකක් කරාට තරක ඇවිල්ලු මම මාව එළියට ආවට පස්සේ ඇවිද කියලා ඊවස ලංකු මට තරක ඇවිල්ලා කිව්වා පෑන එකක් දැම්මේ නැද්ද කියලා එතකොට තමයි මම අහන්නේ පෑන එකක් දැම්මේ නැද්ද ඇයි දැම්මේ නැද්ද කියලා මම කෝ පෑන එකක් දැම්මේ නැහැ දන්නේ ඇත්තටම දන්නේ නැහැ මම මේ මොයාරනම් මේ වලට දන්නවද මම කියන හින්දා මෙහෙම වුණු කිලිමක් කිය දවසර වුණ නැහැ අපි ගියා එතනින් වැඩ වැඩ කරන ගමන් තමයි කරුදු ප්‍රශ්න මොකද අරක රස්නේ ඇතුලේ එහෙම තියෙනවනේ වෙඩින් කුරක් පත් වෙනවා කියන්නේ විශාල තාපයක් පිට වෙනවානේ එතකොට රස්නේ නැහැ මට එතකොට ගානක් නැහැ වැඩ කරගෙන යන්න පුළුවන් නැහැ දෙන්නේ ආර අනිවාර්යෙන් ඇතුල කොහේ හරි වැඩ කරනවා නම් ෆෑන් එකක් දාගන්න හොඳට මතක තියාගන්න කර්මාන්සාරත් ඇතුල වුණා ෆ්‍රේම් එක ඉන්නවා නම් ඒක ඇතුලේ ෆෑන් වැඩ කරන්න ඕනේ එක්සෝස් ෆෑන් තියෙන්න ඕනේ එහෙම නැති වුණොත් අපිට ඉන්නම ඕනේ දැන් අපි ඔය ආරක්ෂා රහිත අවස්ථාව ගැන කතා කරේ. දැන් අපි බලමු එන ආරක්ෂා රහිත අවස්ථාව මගහැරලා අදිසි අනතුරු වළක්වගන්නේ කොහොමද කියලා.